සුබදාසක්යා ලෝනේ අදත් ඔයගලට තුලා ඉන්නේ සතියල් කෙවිතින් ගේන සුපිරි මීමණී වීඩියෝක් එක්ක ඉතින් අද වීඩියෝ මම ඔයාලට කියලා දෙන්නන්නේ ඩේටා එන්ට්‍රි ජොබ් එකක් කරලා කොහොමද මුදලක් උපය ගන්න කියලා ඉතින් මෙන් මේ ජොබ් එක වලට ෆෝන් එක පාවිච්චි කරලා උනත් කරන්න පුළුවන් නමුත් කම්පියුටර් එකකින් මේ වැඩේ ගොඩක් ලේසියෙන්ම කරන්න පුළුවන් ඉතින් ඩේටා එන්ට්‍රි කියන්නේ සාමාන්‍යයෙන් ටයිපින් වගේම ජොබ් එකක් නමුත් ටයිපින් එක බලද්දී ඩේටා එන්ට්‍රි කියන්නේ ටිකක් ලේසි එකක් මොකද ටයිපින් වලදී අපි ගොඩක් ටයිප් කරන්න ඕනේ වචන මුදලක් උපය ගන්න නමුත් ඩේටා එන්ට්‍රි වලදී එහෙම මහන්සි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් මම කියන්නේ මහන්සියෙන් නැතුව මේ වැඩේ කරන්න පුළුවන් කියලා. නමුත් ටයිපින් තරම් වාට මහන්සියෙන් දෙයක් නැහැ. ඉතින් අපි මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් කම්පැනිස් එක්ක එකතු වෙලා. ඉතින් ඒ කියන්නේ අපි අද කියලා දෙන්න යන වෙබ්සයිට් එක මාර්ගින් නෙමෙයි අපි මුදල් උපයන්න බලාපොරොත්තු වෙන්නේ. වෙනත් කම්පැනිස් වල ජොබ් එකක් විදිහට මෙන්න මේ වැඩේ කරලා තමයි අපි මුදල් උපයන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා වාට පේමන්ට්ස් වලදී උනත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාට පුළුවන් කිලිම බැංක් එකට උනත් විදුලියක් ලබා ගන්න. ඉතින් මෙන්න මේ වගේ සුපිරිම ක්‍රමයක් තමයි අද වීඩියෝ මම වාට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න තුව දිගටම බලන්න. ඉතින් මේ වගේ වීඩියෝ ගන්න කලින් මට වට පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ දවස්වල ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දේ ඔන්ලයින් මුදල් උපයන්න පුළුවන්. ඉතින් මේවා සාර්ථකයිද? ඉතින් මෙන්න මේක තමයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔන්ලයින් මුදල් උපයනවා කියන්නේ ගොඩක් සාර්ථක ක්‍රමයක්. ඉතින් ඕනි තරම් දකලා තියෙන්නේ ඉන්ටර්නෙට් වලින් මුදල් උපයන අය. ඉතින් උදාහරණයක් විදිහට වස්ති ප්‍රොඩක්ෂන්ස් වලට ගන්න පුළුවන්. ඉතින් මේනෝට ඒගොල්ලෝ ගොඩක් දිනු වෙලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාටත් පුළුවන් මේ ඉන්ටර්නෙට් එකෙන් මුදල් උපයනවා කියන වැඩේ පටන් ගන්න. ඉතින් ගොඩක් දෙනෙක් මේ අන්තර්ජාලයෙන් මුදල් උපය ගන්න බැරි වෙලා තියෙන කම්මැලිකම හින්දා. සමහර අය ඉන්නවා මොකක් හරි වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්නත් කම්මැලි. ඒගොල්ලන්ට ඕනේ එක දවසින් මුදල් උපයන්න. ඉතින් සාමාන්‍ය ජීවිතේ වුණත් අපිට එහෙම මුදල් උපය ගන්න බෑ. සාමාන්‍යයෙන් අපි මොකක් හරි වැඩක් කරලා අපි අපේ මුදල් උපය ගන්න. ඉතින් ඔන්න වගේ තමයි අන්තර්ජාලයේදී. ඔයා වැඩක් කරොත් විතරයි වාට මුදල් උපය ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව කවුරුත් වර නිකන් මුදල් ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ වගේම ඔයා තමාව විශ්වාස කරලා මහන්සිලා වැඩ කරොත් ඔයාට අනිවාර්යයෙන්ම ඈනින් එකට යන්න පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා. ඉතින් මේ වගේම තව දෙයක් තමයි ඔයා ඉන්ටර්නෙට් එකෙන් මුදල් උපය ගන්න ක්‍රමයක් ගැන ඔයා අද්දි ගොඩක් විශ්වාසී ක්‍රමයක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඔයා වීඩියෝ එකක් බලුවත් ඒ වීඩියෝ එක කියන්නේ ඇත්තද කියලා හොඳට හොයලා බලන්න ඕනේ. ඉතින් මගේ වීඩියෝවක් උනත් මම වාට කියන්නේ එකපාර විශ්වාස කරන්න එපා. තමාම මේ ක්‍රමය ගැන හොයලා බලන්න. ඉතින් මේ ක්‍රමය හොඳයි කියලා ඔයාට හිතනවා නම් ඔයා අනිවාර්යයෙන්ම පටන් ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට හොයලා බලලා තමයි ඔයා වැඩක් පටන් ගන්න ඕනි. ඉතින් මේ දේ අන්තර්ජාලයේ මුදල් උපයද්දී හොඳට හොයලා බලලා කම්මැලි නැතුව වැඩ කරොත් ඔයාට අනිවාර්යයෙන්ම දිනු වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටිකත් හොඳට මතක තියාගෙන අපි අද වීඩියෝට යමු. හරි ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පස්සේ තියෙන රතුපාට subscribe button touch කරලා අපි subscribe කරන්න. ඒ වගේම ඊට පස්සේ තියෙන bell icon එකත් ඕල් කරලා තියාගන්න. එහෙම කරත් අපි වීඩියෝ එකක් දාපස්සේ මා ළඟටම notification මාර්ගෙන් වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම අපි Instagram follow කරන්නත් අමතක කරන්න එපා. හරි අපි වෙන වැඩි කතාවක් තවත් අවශ්‍ය වීඩියෝට යමු. හරි මම ඔයාලට මුලින්ම ඩේටා එන්ට්‍රි කියන්නේ මොකද්ද කියලා කියල දෙන්නම්කො. ඉතින් ඩේටා එන්ට්‍රි කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඉතින් අපිට මොන හරි දත්ත ටිකක් ලබා දෙනවා මෙන්න මේ දත්ත ටික අපිට වගුවකට ඇතුළත් කරලා දෙන්න කියලා. ඉතින් හිතන්නකෝ අපිට ස්කෝඩ් එක මොකක් හරි ඩොකියුමන්ට් එකක් දෙනවා අපිට ගන්න තියෙන එක Excel වගේ මොකක් හරි software එකක් පාවිච්චි කරලා වගුවකට ඇතුළත් කරන්න. ඉතින් ඔන්න ඔයගේ වැඩ තමයි ඩේටා එන්ට්‍රි කියන්නේ. ඒ වගේම දත්ත ගබඩා නිර්මාණය කරන එකටත් ඩේටා එන්ට්‍රි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපිට ටොපික් එකක් ලබා දෙනවා මෙන්න මේ ටොපික් එක යටතේ අපිට තොරතුරු ටිකක් එකතු කරලා දෙන්න කියලා. අපිට ගන්න දින Google එකෙන් මේ තොරතුරු හොයාගෙන නිවැරදිව ડોකියුමන්ට් එකක් විදිහට අන්නේ තොරතුරු ටික ඇතුළත් කරලා දත්ත ගබඩාවක් හදලා දෙන්න. ඉතින් මේ සඳහා අපිට Word පාවිච්චි කරන්න පුළුවන්, presentation software එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයගේ software පාවිච්චි කරලා අපිට මේ වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට කිව්වේ computer එකක් තියෙනවා නම් මේ වැඩේ ලේසියෙන් ඔයාලට කරන්න පුළුවන් කියලා. නමුත් උත්සාහ කරොත් ඔයාලට ෆෝන් එකෙන් උනත් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි අපි එහෙනම් දැන් බලමු අද කියලා දෙන්න යන මේ data and jobs මොනවද කියලා. ඉතින් අද කියලා දෙන්න යන වෙබ්සයිට් එක තමයි මෙන්න මේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකේ link එක මම පහල comment section එකේ පළවෙනි comment එක විදිහට දාලා තියන්නම්. ඔයාලට එතනින් මෙන්න මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මේ දර මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එක ගැන කතා කරොත් මම මේ වෙබ්සයිට් එක ගේන්න හේතුව තමයි මේ වෙබ්සයිට් එකේ රෙස්පොන්ඩ් රේට් එක ගොඩක් හොඳයි. ඉතින් ඒ කියන්නේ අපි මොකක් හරි වැඩකට ඇප්ලයි කරාට පස්සේ අපිට ඊමේල් එකක් ඉතා ඉක්මනින්ම මේකලෝ ලබා දෙනවා. ඉතින් ඔයා මෙතනින් මේ විදිහට වෙබ්සයිට් එකේ පල්ලහැට ආවට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේකලෝ වැඩ කරන කම්පැනිස්. මෙතෙන්දි මේගොල්ලෝ Amazon එකත් එක්කත් වැඩ කරනවා. ඉතින් ලෝකේ පිළිගත්ත ගොඩක් කම්පැනිස් එක්ක මේගොල්ලෝ වැඩ කරනවා. මම කලින් කිව්ව විදිහට මේ වෙබ්සයිට් එකේ නෙමෙයි අපිට වැඩ කරන්න තියෙන්නේ. මෙතන මෙන්න මේ කම්පැනිස් කීපයක් තියෙනවනේ. මෙන්න මේ කම්පැනිස් වල තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ. හරි අපි එහෙනම් දැන් බලමු මෙන්න මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා මේ වගේ කම්පැනි එක ඩේටා එන්ට්‍රි ජොබ් එකක් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔක්කොටම කලින් ඔයා මේ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒක කරන්න මෙහෙමයි ඔයාලට මේ උඩ බලා ගන්න පුළුවන් ඉරිකැල් තුනක් වගේ සලකුණක් තියෙනවා. දැන් ඔයා අන්නේ ඔප්ෂන් එකට යන්න. එතෙන්ද ඔයාලට බලා ගන්න පුළුවන් ලොගින් කියලා ඔප්ෂන් එකක්. ඉතින් මේ ඔප්ෂන් එක ටච් කරාට පස්සේ ඔයාලට මේ දේට බලා ගන්න පුළුවන් ජොබ් සීකර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. දැන් ඔයා මෙන්න මේ ජොබ් සීකර් කියන ඔප්ෂන් එකට යන්න.
ඉතින් මේ විතර ජොබ් සීකර් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්දී ඔයාලට පුළුවන් මේ Google කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා ඔයාගේ දැනට තියෙන Google account එක පාවිච්චි කරලා මේ website එකට සරලවම register වෙන්න. ඉතින් මෙතෙන්දී වෙන account හදන්න අවශ්‍ය නැහැ. ඔයා මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා ඔයාගේ Google account එකක් මාර්ගෙන් මේ website එකට register වෙන්න. මොකද අපිට මේ registration එක එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඉතින් වෙබ්සයිට් එකට මේ විදිහට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ මට data entry job ටිකක් දීලා තියෙනවා. ඉතින් මේ විදිහට data entry job ටිකක් මට හම්බෙලා තින්නේ මම මෙතනින් data entry කියලා keyword එකක් search කරගෙන තියෙන නිසා. ඉතින් මේ විදිහට search කරගන්න ඔයාලට ගන්න තියෙන මේ pencil වගේ option එක touch කරගන්න. ඉතින් මේ option එකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය වෙන job එක search කරන්න පුළුවන්. ඒ වගේම location එක විතර remote කියලා තමයි අතුලත් කරන්න ඕනි. මොකද අපි ගෙදර ඉඳලානේ වැඩ කරන්න යන්නේ. ඉතින් ඒ නිසා location එකට remote කියලා අතුලත් කරගන්න. ඒ වගේම මේ website එකේ තියෙන ගොඩක් ලේසිම වැඩේ තමයි data entry කියන්නේ. ඉතින් ඒ නිසා job title එක විතරක් data entry කියලා අතුලත් කරගන්න. ඉතින් ඔන්න ඔය details ටික අතුලත් කරගෙන search කරාට පස්සේ තමයි ඔයාලට මේ විතර data entry jobs බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ විතර ගොඩක් data entry job බලා ගන්න පුළුවන්. ඉතින් මේ විතර එකින් එක companies වලින් තමයි මේ විතර data entry job දාලා තින්නේ. ඉතින් මෙතෙන්ද ඔයාලා බලා ගන්න පුළුවන් data entry job එකට යටින් තමයි මේ කම්පැනි එකේ නේම් එක තියෙන්නේ. ඉතින් මෙතෙන්දී අපිට කැමති data entry job එකක් කරන්න පුළුවන්. නමුත් අපි data entry job එකක් තෝරගද්දී අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තියෙනවා. ඉතින් මේ තමයි මේ data entry job එක දාලා තියෙන කම්පැනි එකේ details. ඉතින් ඔයාලා මේ උඩින්ම බලා ගන්න පුළුවන් data entry job එක. ඉතින් මෙතෙන්දී බලා ගන්න පුළුවන් මේ කම්පැනි එකේ නේම් එක යටින්. ඉතින් ඔයාට ගන්න තියෙන මෙන්න මේ කම්පැනි එකේ නේම් එක Google එකේ search කරලා බලන්න. ඉතින් Google එකේ හොඳ reviews වගේ දේවල් මෙන්න මේ කම්පැනි එකට තියෙනවා නම් ඔයා මෙන්න මේ job එක කරන්න පටන් ගන්න. ඉතින් එහෙම නැතුව මෙන්න මේ කම්පැනි එක මොකද්ද කියලාවත් Google එකේ නැත්තම් ඔයා අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න එපා. ඉතින් ඒ නිසා හොඳ කම්පැනි එකකින් දාලා තියෙන job එකක් තමයි තෝරගන්න ඕනි. හරිද? ඔයාලා මේ විදිහට ගොඩක් jobs බලා ගන්න පුළුවන්. ඔයා එකින් එක companies වල name එහෙම search කරලා බලලා මෙතනින් job එකක් තෝරගන්න. ඉතින් මෙතනදී සමහර companies වලින් දාලා තියෙන job වල price එකත් ඔයාලා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මෙන්න මේ job එක ගත්තොත් ඔයාලා බලා ගන්න පුළුවන් rate එක විදිහට දාලා තිනවා $20ක්. ඉතින් මං හිතන්නේ මේක නම් hour rate එක. ඒ කියන්නේ පැයකට $20ක් වගේ ගෙවනවා කියලා තමයි මේගොල්ලෝ කියලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයතර ඔයාලා කැමති job එකක් මෙතනින් select කරගන්න පුළුවන්. නමුත් මං කලින් කිව්ව විදිහට මෙතනින් ඔයා job එකක් තෝරගද්දී අනිවාර්යයෙන්ම company එක ගැන හොයලා බලන්න. හරි, ඉතින් උදාහරණයක් විදිහට මම මෙන්න මේ ජොබ් එක තෝරගන්නම්කෝ. ඉතින් මම කියන්නේ මේ ජොබ් එක හොඳයි කියලා. ඒ වගේම මේ කම්පැනි එක හොඳයි කියලාත් මම කියන්නේ. ඔයා තමයි මේ දේවල් තීරණය කරලා හොඳ ජොබ් එකක් තෝරගන්න ඕනි. ඉතින් මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න තමයි මම මෙන්න මේ ජොබ් එක තෝරගන්නේ. හරි, ඉතින් මම මේ ජොබ් එක මතම ඉරියට් ටච් කරගන්නවා. ඉතින් මේ ජොබ් එක මත ටච් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ඔප්ෂන් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතෙන්දී මෙන්න මේ work description කියන ඔප්ෂන් එක යටතේ ඉතින් මේ ජොබ් එකේ කරන්න ඕනි මොනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් නේටික් කියවල ඔයාලට මේ ජොබ් එක ගැන පොඩි අයිඩියා එකක් ලබා ගන්න පුළුවන්. මේ ජොබ් එකත් ඔයාලට කරන්න පුළුවන් කියලා හිතනෝ නම් අපිට දැන් පුළුවන් මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. ඒ සඳහා ඔයාලට කරන්න තියෙන පොඩි දෙයයි ඔයාලට කරන්න තියෙන මෙන්න මේ ඇප්ලයි කියන ඔප්ෂන් එක මත ටච් කරගන්න. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඇප්ලයි ඔන් කම්පැනි වෙබ්සයිට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් අන්න මේ ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. මෙතෙන්දි මට ඒකට ගිහිල්ලා පෙන්වන්න විදියක් නැහැ. මොකද ප්‍රයිවට් ඩීටේල්ස් තමයි එතෙන්ද ඔයාලට අතුලත් කරන්න තියෙන්නේ. ඉතින් ප්‍රයිවට් ඩීටේල්ස් කියන්නේ වගේ ඊමේල් ඇඩ්‍රස් වගේ දේවල් තමයි අතුලත් කරන්න තියෙන්නේ. ඒ වගේම ඔයා විත්ඩ්‍රෝ ලබා ගන්න බලාපොරොත්තු වෙන පේමන්ට් මෙතඩ්. ඉතින් ඔය ඩීටේල්ස් ටික අතුලත් කරලා සබ්මිට් කරාට පස්සේ ඔයාලට මේගොල්ලෝ ඊමේල් එකක් ලබා දෙනවා. ඉතින් මේ ඊමේල් එකේ තමයි මේ ජොබ් එක ගැන ගොඩක් විස්තර ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ඔයා මේ ඩීටේල්ස් අතුලත් කරනෝනේ. ඒ ඩීටේල්ස් අතුලත් කරලා සබ්මිට් කරනෝනේ. ඉතින් ඊට පස්සේ පොඩි කාලයක් ඇතුළත මේගොල්ලෝ රිප්ලයි ඊමේල් එකක් එවනවා. ඉතින් ඒ නිසා තමයි මම වීඩියෝ එක පටන් ගන්නදිම ගිහුවේ මේ වෙබ්සයිට් එකේ තියෙන ජොබ්ස් වල රෙස්පොන්ඩ් රේට් එක ගොඩක් හොඳයි කියලා. ඔයා මේ එක ජොබ් එකකට විතරක් නෙමෙයි ජොබ් කිහිපයකට ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් ඔයාට අනිවාර්යයෙන්ම එක ජොබ් එකක් ලැබෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් ජොබ්ස් 10කට 15කට ඔයා ඇප්ලයි කරන්න. එහෙම වුණොත් ඔයාට ජොබ් එකක් ලැබෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි වෙනවා. හරි, ඉතින් ඔන්න විස්තර ටිකත් ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ විද්‍රෝ එක ගැන කතා කරොත් ඒ සියල් දේවල් ඒ කම්පැනි එකත් එක්ක තමයි අපිට කතා කරගන්න තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ විද්‍රෝ මෙතඩ් එක ගන්නවනේ. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් බැංක් එකට අපිට විද්‍රෝ ඕනි කියලා. ඉතින් එහෙම වුණාට පස්සේ අපිට PayPal නැතුව කෙලින්ම බැංක් එකටම විද්‍රෝ එකක් ලබා ගන්න පුළුවන්. හරි, ඉතින් ඔන්න ඔය ටික තමයි වාඩ මේ ජොබ් එකට ඇප්ලයි කරද්දි කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ වාඩ ජොබ් එකක් හම්බ වුණාට පස්සේ ඒ ජොබ් එක කරන්න ඕනි කොහොමද කියලාත් මේගොල්ලෝ කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට ගන්න දෙන්නේ කම්පැනි එකේ කියන විදිහටනේ ජොබ් එක නිවැරදිව කරලා දෙන්න. ඉතින් මේ වැඩේ වා නිවැරදිව කරොත් ඔයාලට අනිවාර්යෙන් පුළුවන් ඒ ජොබ් එකෙන් දියුණු වෙන්න. ඉතින් ඔයා මේ වැඩේ අමාරුයි කියලා මේක අතහැරලා දාන්න එපා. සාමාන්‍යයෙන් ටයිපින් වලට වඩා ගොඩක් ලේසි වැඩක් තමයි data entry කියන්නේ. ඉතින් ඔය ටික තමයි මට අද වීඩියෝ එක වාට කියලා දෙන්න අවශ්‍ය වුණේ. ඉතින් වීඩියෝ එක ගැන ඔයාගේ දස් මොනවද? ඒ සියල්ල දේවල් පහලින් කමෙන්ට් කරන්න. හරියනද? දැන් මේ වීඩියෝ මෙතෙන් අවසන්යි. අලුත් වීඩියෝ එකෙන් ආයෙත් දවසක හමු වෙමු. සියල්ල දාටම සුබ දවසක්.